हाय भवन नमस्ते आफ्टर स्कूल हिंदी में आपका स्वागत है। मलसुवंद सुनंग हमन दिशावट पैतिरिला यानवा हमागेने यानवा है भाई अपि हेमोगेम थियन होंद गतिकुन हेम दिशावकिटम पैतिरिला यानवा इतिन अपि करान्नोने अपि लंग थियन होंद गतिकुन वैडि करगान्नोने अपिट पुलुवान्नां हेमोमत एक्क होंदिन इन्न हेमोटम करुणावेन सलकन्न मेलोके लस्सनट दकिन्न ओन्न अपे गुणांग होंद वेनवा इतिन एतकोट ओब होंदई कियला हेम दिशावकम हेम केनेक्म दैनगनीवि इतिन ओब हेम तिस्सेम होंद वेन्न ओब होंद वुनोत तमई ओबे होंद गतिकुन हेम दिशावटम पैतिरिला यान्ने एहेम नेद वर्णिचि एत्तेन फूलों की महक हवा की दिशा में ही फैलती है, लेकिन व्यक्ति की अच्छाई सभी दिशाओं में फैलती है। ऐतरम इतिंग मनुष्य के गुण सुवंद सत्र दिशा में पैतृला यानव मल सुवंद वगे एक देशकट पमना नोवे। तो हम शुरू करेंगे आपका अपना पसंदीदा कार्यक्रम आफ्टर स्कूल हिंदी। अद आफ्टर स्कूल हिंदी वेडसटहने अपि ओबट गिय सतिय पाडमक दिगुवक विदिहट तमाई ओबट गेनेने हेम नेद वर्णिचि मुकद अपि गिय सतिय ओबट अर्धाक्षर इगेन्नुवा इतिन अद अपि सूदानम वेनवा ए अर्धाक्षर वल अपिट तियन इतुरु पाडन टिक ओबट कियला देन्न इतिन वर्णिचि सूदानमिन इन्नवा ए वेनुवेन अपि बलमु अपि अद मोनवाद इगेन गन्न अर्धाक्षर कियला හරි ඔන්න රුවනිම අපි බලමු මොනවද දැන් අපි කරන්න කියලා එහෙනම් ඔන්න අපි යනවා අද දවසේ අර්ධක්ෂර ටික ඉගෙන ගන්න වර්ණිචි හොඳයි අපි බලමු ඉස්සෙල්ලාම මා ප්‍රාණ දයන් ඔන්න මම මතක් කරනවා දැන් මතක තියෙන්න ඕනි මා ප්‍රාණ දයන් ලියනකොට මෙහෙම ලියලා හැබැයි ශිරෝ රේඛායක දිගටම නැහැ ඔන්න මතක තියාගන්න ඕනි ශිරෝ රේඛායක දිගටම ගහන්නේ නැහැ ඒතර මා ප්‍රාණ අල් දයන් ගැන කතා කරනකොට ඔන්න දැන් අපි කියවනේ බෙන්දි අක්ෂර වල ඉර අයින් කරනවා කියලා ඔන්න ඉර අයින් කරා. හැබැයි තවත් දෙයක් මෙතනදි සිද්ධ වෙනවා. දැන් මේ ඉරට උඩින්නේ පුංචි ශිරෝ රේඛා කෑල්ලක් තියෙන්නේ. ශිරෝ රේඛාවත් යනවා ඉර යනකොට. මොකද ශිරෝ රේඛා එක දිගටම නෑ මේකේ. ඒක හින්දා මේ දිග දිග ඉර යනකොට ශිරෝ රේඛා එක නැත්තම් පුංචි වහලේ කියමුකෝ ඔන්න වහලෙත් යනවා. ඔන්න මා ප්‍රාණ අල් දයන්. අපි දැන් ලියමුකෝ උදාහරණයක්. මම ලියනවා අධ්‍යයන් කියලා. අධ්‍යයන් කියලා ඔන්න මම ලියනවා අයන්න මා ප්‍රාණ දයන්නේ බාගේ ඊට පස්සේ අපි යයන් එකට ජොයින් කරා අධ්‍ය බලන්න කියවෙන විදිහටමයි ලියන්නේ ආයි යයන් අධ්‍ය ය න අන්තිම කරහල් කරන්න ඕනේ කියනකොට අධ්‍යයන් මතක තියාගන්න උඩ ඉර ගහනකොට ශිරෝ රේඛායක මෙතනට වෙනකයි විතරයි ගහන්නේ නවත්තනවා මොකද මා ප්‍රාණ දයන්නේ ශිරෝ රේඛායක නැහැනේ ඔබට පේනවනේ දැන් අල් දයන්නේ ශිරෝ රේඛායක නැහැ ඊට පස්සේ අපි ඉතුරු ටික මේ විදිහට අඳිනවා. ඔන්න ඔහම තමයි ශිරෝ රේඛායක නැති අක්ෂරවලදී ශිරෝ රේඛායක මේ මේ වගේ මැද්දට ආවහම මැද්දෙන් කඩලා තමයි අඳින්නේ. හොඳයි. ඔන්න දැන් අපි මා ප්‍රාණ දයන්න අල් දයන්න ඉගෙන ගත්තා. ඊළඟට අපි යනවා මා ප්‍රාණ භයන්න. මා ප්‍රාණ භයන්නේ තේ වගේම තමයි. ඒ වගේම තමයි. මොකද මේකෙත් ශිරෝ රේඛායක දිගටම නැහැ. ඉතින් අපි අර්ධක්ෂර ලියනකොට මේ රේඛාව අයින් කරනකොට උඩ තියෙන ශිරෝ රේඛා එකත් අයින් කරනවා. ඔන්න මා ප්‍රාණ අල් භයන්න මතක තියාගන්න උඩ ශිරෝ රේඛා එක නැහැ. අපි උදාහරණයක් ලියමු. අභ්‍යාස කියලා තමයි මම ලියන්නේ සිංහලටත් සමාන වචනනේ. ඔන්න මා ප්‍රාණ භයන්නෙන් බාගෙ ලිව්වා. හැබැයි ගාවන්න ඕනි යන්නට ගාවනවා. යා යන්න කරා සයන්නත් ලිව්වා ඔන්න අභ්‍යාස දැන් මේකේ තිර ගහනකොට අපි මෙතන ඉඳන් මෙතෙන්ට ඉර ගහලා නවත්තනවා ශිරෝ රේඛා එක ඊට පස්සේ ඉතුරු ටිකට අඳිනවා අභ්‍යාස අපි තව උදාහරණයක් ලියමු භයියා කියලාත් ලියමුනේ මා ප්‍රාණ භයියා ලියන්න බෑනේ නේද මා ප්‍රාණ භයන්නේ බාගෙන්නේ නේ ඔව් කවනේ අපි ලියන්න පටන් ගත්තා ඉඳන් ලියලම දාමුනේ යයන්නේ බාගේ ඔන්න ය භයියා ඒකේ මා ප්‍රාණ භයන්නේ බාගේ ආවේ නැහැ නමුත් අපිට ශිරෝ රේඛා එක ගහනකොට ඔබට පේනවා ඇති දිගටම ශිරෝ රේඛා එක දැම්මේ නැහැ අපි එහෙනම් යමු තවත් අකුරකට යමු නේද වන්නේ මා ප්‍රාණ ත ඒ වගේ තමයි ශිරෝ රේඛා එක දිගටම නැති අකුරක් මේ ඉරට විතරයි තියෙන්නේ මා ප්‍රාණ අල් තයන්න ලියනකොට ඔන්න අපි මේ දිග ඉර අයින් කරනවා එතකොට ශිරෝ රේඛා එකක් තියනවා ඔන්න මා ප්‍රාණ අල් තයන්න උඩට කිසිම වහලයක් නැහැ අපි ලියමු උදාහරණයක් ටිකක් අමාරු වචනයක් මම ලියනවා පෘථ්වි කියලා
පයන්න ලිව්වා ඔන්න ප්‍රී කරා ප්‍රී කරනකොට මෙන්න මේ වගේ සලකුණ තමයි දාන්නේ ඊට පස්සේ මා ප්‍රාණ තයන්නෙන් වාගේ ලියනවා ඊළඟට වයන්න ලිව්වා තම් මම පෘථිවි කරේ නැ අපි ඉස්සෙල්ලා ඉර ගහලා ඉමු ඉර මෙතන ඉඳන් මෙතනට ගහලා නවත්තනවා ඊට පස්සේ මේ ටිකට ඉර ගහනවා ඔන්න ඊට පස්සේ දීර්ඝ ඉස්පිල්ල දානවා පෘථිවි කියලා තමයි හින්දියෙන් කියන්නේ සිංහලෙන් නම් පෘථුවිය කියලා තමයි කියන්නේ නමුත් හින්දියෙන් පෘථිවි අපි තවත් අක්ෂරයකට යමු ඒ වගේ මේක තමයි ටිකක් අමාරු අකුරක් ගොඩක් අයට අමතකත් ඇති ලියන්න ටිකක් අමාරුයි ලියන්න ටිකක් අමාරුයි මේක තමයි අක්ෂර එක අර හරියට ළමෙක් වාඩි වෙලා කෝටුවක් අල්ලන් ඉන්නවා කියලා අපි කිව්වේ ඔන්න දැන් මේකෙත් කෝටුවට විතරයි ඉර තියෙන්නේ ළමයාගේ ඔළුවට ශිරෝ රේඛා එක නැහැ ඉතින් ඉර අයින් කරනකොට කෝටුව අයින් කරනකොට උඩ තියෙන ශිරෝ රේඛා එකත් යනවා එතකොට මා ප්‍රාණ අල් ක්ෂ කියන තමාරුයිනේ අල් ක්ෂ ඔන්න ළමයාගේ අත තියෙනවා අත අයින් කරන්නේ නැහැ කෝටුව විතරයි අයින් කරේ කෝටුවයි අර උඩ තියෙන ඉරයි විතරයි ඕක තමයි අල් ක්ෂ එක අපි උදාහරණයක් ලියමු පිළිමු ලක්ෂ්මි කියලා ලක්ෂ්මි ලයන්න ඔන්න මා ප්‍රාණ ක්ෂ එකෙන් භාගේ අත දික් කරනවා අතට තමයි ඊළඟ අකුර සම්බන්ධ කරන්නේ බෙන්දි අක්ෂරනේ බෙන්දි අක්ෂර හැම වෙලේම අනිත් එකට සම්බන්ධ වෙනවා කීපයක් ඇරෙන්න ඔන්න දැන් ඉර ගහන්නේ මෙතනට වෙනකන් විතරයි ඊට පස්සේ මේ ටිකට ඉර ගැහුවා ඔන්න අපි දැම්මා දීර්ඝ ස්පිල්ල ලක්ෂ්මී ලියන්නේ ඔන්න ඔය විදිහට ඉතින් මේවා ප්‍රැක්ටිස් කරන්න වෙනවා නේද නැත්නම් ඉතින් මතක හිටින්නේ නැහනේ මතක හිටින්නේ නැහනේ ඉතින් ඒක නිසා අපි ආෆ්ටර් ස්කූල් හින්දි වැඩසටහනින් ඔබට මේ කියලා දෙන පාඩම් මේ කියලා දෙන විශේෂම මේ අකුරු වර්ණජි කිව්වා වගේ මතක හිටින්නේ නැති හින්දා හොඳට ලියලා නිතර නිතර මේවා ලියලිය ප්‍රැක්ටිස් කරන්න කියලා ඔබට මතක් කරනවා වර්ණජි අපි මොකක්ද ඊළඟට උගන්වන්නේ ඊළඟට බම ලිව්වා රුවනි මා තයන්න දැන් මේවා රවුම් අක්ෂර මේවා ඉරක් නැහනේ කොහොමද මේවා හල් කරන්නේ දැන් ඉරි තියෙන අක්ෂරවල අපි ඉරයින් කරන්නේ ඉතින් මෙන්න මේ වගේ අක්ෂරයක් හල් කිරීමේදී මේ අකුර යටින් ඇදට ඉරක් අඳිනවා ඇදට තමයි ඉර අඳින්නේ ඇලට ඊළඟට අපි යමු එතකොට මේක අල් තයන්න වෙනවනේ අල් තයන්න වෙනවා ඊළඟට අපි යනවා මා ප්‍රාණට ඉතින් මා ප්‍රාණ අල් තයන්න හරියට ඇපල් ගෙඩියක් වගේ නේ ओके तरवागे ऐलट तमाई इर अदिन्नी ईलांट डायन अभी उदाहरण पास से लिए मु उन्न डायन न त्राउंग अकुराक मेवा राउंग अक्षर बलन्न अल डायन ने इट पास से मा प्राण ढ़त ओए विधिर तमाई लियला उन्न ऐल इर गहुआ ईलांगटे मा प्राण च अरे දන්තජ ඡයන්නේ ඉරක් තියෙනවනේ නේ ඒකගේ අනිත් කාණ්ඩෙට මේක ඔන්න මාප්‍රාණ ච රවුන් හින්දා මේ විදිහට ඉර අඳිනවා ඒ වගේම අපිට දයන්න දයන්නටත් පුළුවන් මේ විදිහට ඔන්න ද ද අකුරත් රවුන් අක්ෂරයක් නේ අල් දයන්න ඊළඟට තියෙනවා හයන්න හයන්නත් රවුන් අක්ෂරයක් ඔන්න හයන්න ලියලා අපි ඔන්න अल हयान उन्न राउंग अक्षर हल करने ओय विधेट अभी उदाहरण के पे कुत लियमु को चिट्टी के ला लियमु टायन हल करा है बे अंतिम टायन माप्राण गुडक कई मेक लियन को वरदल देख निकांग सामान्य टायन लियनो उन्न मम चियान करा टी के ला दिन मेक चिट्टी चिट्टी के अने लिपिय अभी तवे कक लियमु අඩ්ඩා කියලා ලියමු අඩ්ඩා කියන්නේ නැවතුම තොටුපොළ අඩ්ඩා ඔන්න ඩයන්න හල් කරා ඊට පස්සේ සාමාන්‍ය ඩයන්න ලිව්වා අඩ්ඩා තව අපිට ලියන්න පුළුවන් උදාහරණයක් විද්‍යා වයන්න මේකෙන් ටිකක් මතක තියාගන්න ලේසි නේද වර්ණචි අර ඉරි කැලෙන නිසා යටට මතක තියාගන්න ලේසි නේ ඔන්න විද්‍යා හැබැයි විද්‍යා කියන්නේ විද්‍යාව හැම නෙමෙයි සයන්ස් හැම නෙමෙයි විද්‍යා කියන්නේ දැනුම ওই විදිහට තමයි හල් කරන්නේ මම තව එක අකුරක් ලියනවා ටිකක් අමාරු අකුරක් බ්‍රාහ්මන් කියලා තමයි මම ලියන්නේ දැන් බ්‍රාහ්මන් පරණ ක්‍රමයටත් ලියනවා සමහරු මම අලුත් ක්‍රමයට ලියනවා ඔන්න හයන්න හල් කරලා තියෙනවා පේනව ඇතිනේ මූර්දජ නයන්න ඔන්න අපි බ්‍රාහ්මන් කියලාත් ලිව්වා හරිනේ දැන් අපි ඔන්න ඉගෙන ගත්තා රවුම් අක්ෂර හල් කරන හැටි ඊළඟට අපි මොනවද ඉගෙන ගන්නේ
ඊළඟට මොනවටද වර්ණචි අපි යන්නේ ඔන්න දැන් හින්දියේ නීතියක් තියෙනවා යම් කිසි වචනයක දෙවෙනි අකුර හයන්න වුණොත් එම පළවෙනි සහ දෙවෙනි අකුරු දෙකම ඇදව උච්චාරණය කෙරේ ඕක තමයි නීතිය ඒ කියන්නේ අපි මුකුත් සලකුණක් දාන්නේ නැහැ උච්චාරණයෙන් තමයි මේක ඇද කරලා ගන්නෙ ආයිමත් මම කියනවා යම් කිසි වචනයක දෙවන අකුර හයන්න වුණොත් එම පළවෙනි සහ දෙවෙනි අකුරු දෙකම ඇදව උච්චාරණය කෙරේ හොඳයි අපි ලියමු උදාහරණයක් ආෆ්ටර් ස්කූල් හින්දි වැඩසටහන බලාගෙන ඉන්න ඔබට මතක් කරනවා වර්ණචී මෙහෙම මේවා බෝඩ් එකේ ලියනකොට ඔබත් මේක ලියා ගන්න වචනේ ඊට පස්සේ පුළුවන් උච්චාරණය කරන විදිය ඉගෙන ගන්න එහෙනම් වර්ණචී අපි යමු වචනෙට ඔව් ඔන්න මම ලියනවා පයන්න ලිව්වා හයන්න ලිව්වා ලයන්න ලියලා ला करा उन्ने शिरोरे एकाएक एंदा दान्ने थी के निक में के उच्चारने कराने पहला की अला बलाने पहला की हुआ में कुछ चर कहते थे दे मम की हुआ ने देवनी आकुर हायान ने में के ने देख देवनी आकुर हायान ना अपी पालेवनी सह देवनी आकुर देख किया ना कोटा तमाई यदा कल्ला उच्चारने कराने पहला हायान ना थयान ना करनो पायान ना पयान ना करनो ගීතයක් එහෙම මතක් වෙන්නේ නැද්ද? ඔව් අනේජි මට මතක් වෙනවා. පැහැලා නෂා කියලා ගීතයක් තියෙනවා. පැහැලා නෂා, පැහැලා හුමාර්. ඒ වගේම අර පැහැලා පැහැලා ප්‍යාර හේ. ලස්සන ගීත ගොඩක් තියෙනවා පැහැලා වලින් නේ. ඔන්න ඔබට නිවැරදි උච්චාරණය ඉගෙන ගන්න පුළුවන්. අපි තවත් එකක් බලමු. ඔන්න බලන්න මම ලියනවා. කයන්න ලියනවා. ඊට පස්සේ හයන්න නයන්න නා කරා. දැන් දන්නේ නැති කෙනෙක් කොහොමද මේක කියන්නේ කහනා කහනා බලන්න හරි කැතයි නේ කහනා කිව්වහම නමුත් දෙවෙනි අකුර හයන්න හින්දා අපි පළවෙනි සහ දෙවෙනි අකුරු දෙකම ඇද කළා උච්චාරණය කරනවා කැහනා කියන්නකෝ බලන්න ගීතයක් කොන්නචිනා හේ කියා ලස්සන ගීතයක් නේ බොම්බේ චිත්‍රපටියේ නේ ඔන්න දැන් අපි මේ හැම වචනකින්ම ගීත අපිට මතක් වෙනවා නේ කැහනා තවත් අපි වචනයක් ලියමු මේක බලන්නකෝ ගයනු ශයන්න හයන්න ර මේක දන්නේ නැති කෙනෙක් උච්චාරණය කරනවා ෂහර් කියලා. නමුත් මතක තියාගන්න දෙවෙනි අකුර හයන්න. එහෙනම් 1 සහ 2 ඇද කරනවා. ෂහර් ෂහර් වලනොත් මට ගීතයක් මතක් වෙනවා. ෂහරකි පරියෝන් කේ පීචේ ඔන්න ඔය විදිහට තමයි මේවා ලියන්නේ. ඉතින් මම සිංහලෙනුත් ලියන්නම් ෂහර් කියලා. එතකොට ඔබට උච්චාරණය කරගන්න පහසු වෙනවා නේ? गहना तवि मे वगे उन्न तरह वचन तीन गहना सहना बहन ओ बहन पहला अभी बहन के कथलिए मित्र पाविचन वचने आखने बयान हयान नयान उन्न बहन के लिए उच्चारणी कराने मेक ओ बहन के लिए तमाइ उच्चारणी करान හරි ඔන්න ඉතින් රෝණිමා අද අපි අවසන් කරා නේ ඔක්කොම අපේ පිල්ලන් යොදන හැටි මාත්‍රා යොදන හැටි හල් කරන හැටි හැම දෙයක්ම මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා ඊළඟට ඔබට තියෙන්නේ ව්‍යාකරණ වලට වැඩි අවධානයක් දෙන්න ඔව් දැන් අපි ඔබට අරදක්ෂර විතරක් නෙමෙයි අද දවසේදී අලුත් පාඩමකුත් අපි ඔබට කියලා දුන විශේෂයෙන්ම මේ උච්චාරණ කරන විදිහ වෙනස්කම් තියෙනවා හින්දි භාෂාවේ ඉතින් අපි ඒ එක විධික්‍රමයක් අද ඔබට කියලා දුන්න ඉතින් මේ දේව මතක තියාගෙන නිතර පුරුදු පුහුණු වීම කරන්න කියලා ඔබට මතක් කරනවා මොකද එහෙම වුණොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ මේ දේවල් ඒ විදිහට මතක තියාගන්න. එහෙම නේද වර්ණචි? ඔව් ඇත්තටම රෝණිමා මේ හින්දි භාෂාව ඇයි මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ? මේ උච්චාරණ ශෛලිය හින්දා බලන්න බහන් ගහරා එහෙම කිවනම් හරි කැතයිනේ. ඒ වගේම අර මා ප්‍රාණ අකුරු ඒ විදිහට උච්චාරණය කරන්න ඕනේ. මෙන්න මේ නිසා තමයි හින්දි භාෂාව මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ. විශේෂාංගයකට යන්න වෙලාවත් හරි නේද? ආෆ්ටර් ස්කූල් හින්දි වැඩසටහනින් අපි ඔබට හැමදාමත් වගේ ගායනාංගයක් නර්තනාංගයක් ගෙනෙනවා. ඉතින් අදත් අපි සූදානම් ඉන්නවා ඒ විදිහට නර්තනාංගයක් ඔබට රස විඳින්නට අවස්ථාව ලබා දෙන්න. ඉතින් අපි අපේ මැදිරියට ආරාධනා කළා අද ගිමන්ත විරාජ්ට. වර්ණිචි අපි ඒත් එක කතා කරලම අපේ නර්තනාංගේ රස විඳිමු. ජී හා. ආජ් හමාරි සාතේ හෝන්හාර් ඡාත්‍ර ගිමන්ත විරාජ්. वो आज हमारे सामने बहुत ही सुंदर नृत्य पेश करने जा रहे हैं इससे पहले हम उनसे थोड़ी सी बात करेंगे आई भवन गिमंत आई भवन आई थिंक गिमंत अभी දැනගන්න කැමති ඔබ මේ නර්තනය කියන විෂයට යොමු වන්නේ කුඩා කාලයේ සිටද
ඔව් මම නර්තන විෂයට ප්‍රවිෂ්ඨ වෙන්නේ පාසල් කාලේ ඉඳන් මම මූලික අධ්‍යාපනය ලැබනවා කොට්ටේ ශ්‍රී ජයවර්ධන පුර විද්‍යාලයෙන් ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලය යන උසස් පෙළ හදාරන්න දැනට ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටිනවා නර්තනයේ ගෞරව උපාධියක් විදිහට ඔව් ඒ වගේම අපිට දැනගන්න ලැබුණා ඔබ ඊට අමතරව ආයතනයකට සම්බන්ධ වෙලා මේ නර්තනය හදාරනවා කියලා ඔව් ඇත්තටම මම දැන් වසර 10කට අධික කාලයක් තිස්සේ කොට්ටේ නිපොන් नर्तन पास नर्तन हदारणवा महाचार्य श्रेयानी राजपक्ष गुरुमेणियन एतुलु आचार मंडल अतिथि मम नर्तन हदारण ताम होंदायतनी मम तोरगत्ते कथक नर्तन संप्रदाय पादकरगत नर्तनांगया विशेष मतक्रन मगे कथक नर्तन गुरुतुमा सादर सुबतुम पीरिस कथक नर्तन निर्माणात्मक विधेयक नर्तनांगया मम्मी दीर्वाद कर ඒ ලස්සන නර්තනය රස විඳින්න පෙර අපි මතක් කරනවා අපේ WhatsApp අංකය උස් සුන්දර නෘත්‍යකා ලුත්පුටානිසි පහලි හම් ආපකෝ අපනේ WhatsApp නම්බර් කි යාද දිලාතේ හේ 071 45 43 121 ඔන්න මතක තියාගන්න ඔබේ සහජ දක්ෂතාවයන් අනිවාර්යෙන්ම අපිට යොමු කරන්න ඔබටත් පුළුවන් අපේ වේදිකාවේ අවස්ථාවක් ලබා ගන්න නේද රුණිමා ओ वर्णी क्यू वगे मे अवस्थावत्ट तेना यगेम तमाइ वब मत करे यूट्यूब नालिकावत तेन पुलवाबट मगहर पाड़न तेना हेमत नवत वतावाबट पाड़ बला वश्यतावे तेनवना अब जाति रूपवाहिनी यूट्यूब नालिकाव सब्सक्राइब करे हरहाबट हेकिवतेनो आफ्टर स्कूल हिंदी वेटसटहा पिलगेस मम नरबन हेना अदट अभी सुधान वेनो आफ्टर स्कूल हिंदी वेटसटहा समुखने अन्ट जानिका वक्त आ गया तो अगले हफ्ते मिलने का वादा करके हम चले जा रहे हैं तब तक आप लोग अपना ख्याल रखना शुभ दिन नमस्ते